Sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo buddhaya. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ නමස්කාරයයි අදත් අපි මේ සූදානම් වෙන්නේ අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ බුද්ධ ශාසනයේ මහානීය වස්තු 37 වනේ 37 බෝධිපාක්ෂික ධර්ම ගැන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් උතුම් බුද්ධ දේශනා ඇසුරු කරගෙන කතා කරන්නට. ඉතින් අපි පසුගිය මේ සොඳුරු නිවන් මඟ වැඩසටහන් වලදී අපි මුලින්ම කතා කළා සතර සතිපට්ඨානේ සතිපට්ඨාන සංයුක්තය ඇසුරු කරගෙන සංයුක්තනිකාය 5 වෙනි කොටාසයට අයිති. ඒ සතිපට්ඨාන සංයුක්තයේ සියලු දේශනා පාහේ අපි කතා කළා. ඊළඟට අපි සතරක් වූ සම්මප්පදාන වීරිය පිළිබඳව කතා කළා. අපි සූත්‍ර පිටකයේ පුරා විසිරී තියෙන සූත්‍ර දේශනා එකතු කරගෙන අපි සම්මප්පදාන වීරිය ගැන කතා කරන්නට යෙදුණා. අපි මේ දවස්වල කතා කරමින් සිටින්නේ අපට මේ ධර්ම මාර්ගයේදී ඉතාම වැදගත් වන ගුණධර්ම හතරක් පිළිබඳව. තුන්වෙනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කොට්ටාසේ හැටියට අපගේ බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්න සතරක් වූ ඉරිදිපාද ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට විශාලා මහනුවර භික්ෂු සංඝයා එකතු කරලා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදය හැටියට පෙන්වස් ස්වාමීන් වහන්සේ මේ අපි පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. නම බුද්ධාය. මේ බුදුරජාණන් වහන්සේ ඒ විශාලා මහනුවර භික්ෂු සංඝයා එකතු කරලා බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් මහණෙනි, මා ඔබට දේශනා කළ තියෙන ධර්මයක්. කතමේච භික්ඛවේ ධම්මා මය අභිඤ්ඤාජේ දේශිතා. මොකද්ද මහණෙනි, මම විශිෂ්ට ඥාණයෙන් ඔබට දේශනා කරපු ධර්මයේ. ඒ වගේම මේ ශාවකා සාදුකං උග්ගහෙත්වා ආසේවිතබ්බා භාවේතබ්බා බහුලීකාතබ්බ. අනේ මා විශිෂ්ට ඥාණයෙන් දේශනා කරපු ධර්මයේ ඔබ ආසේවණය කළ යුතුයි, සේවණය කළ යුතුයි, පුරුදු පුහුණු කළ යුතුයි, වැඩි යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ ධර්මයේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. චත්තාරෝ සතිපට්ඨාන, සතර සතිපට්ඨානෙ, සතරක් වූ සම්මප්පදාන වීහිදී, සතරක් වූ ඉරිදිපාද, ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ විදිහට ශ්‍රාවකෙක් විසින් ආසේවිතා භාවිතා බහුලී කතා, සේවනය කළ යුතු, භාවිත කළ යුතු, බහුල වශයෙන් ප්‍රගුණ කළ යුතු නිවන් මඟ තමයි පෙන්වස් ස්වාමීන් වහන්සේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් අපි මේ සොඳුරු නිවන් මඟ දහම් කතිකාවතින් ඒ සතර ඉරිදිපාද සම්බන්ධයෙන් තමයි අපි මේ දිනවල කතා කරන්නේ. වෙන ස්වාමීන් වහන්සේ මේ සතර ඉරිදිපාද ගැන ඉරිදිපාද සංයුක්තයක්ම අපිට මොන ගහනවා මේ බුද්ධ දේශනා ඇතුළත් සංයුක්තනිකාය මහා වර්ගයේ 5 වෙනි කොටසේ. ඉතින් වෙන ස්වාමීන් වහන්සේ මේ ඉරිදිපාද ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම මනරම් දේශනාවට මොන ගහනවා. එහෙමයි. පින්වත් ස්වාමීන් වහන්සේ අපි පසුගිය වතාවේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ ගැන සාකච්ඡා කළා. අපිට කෙටියෙන් මේ මුල් දේශනාවලදී අපිට බුදුරජාණන් වහන්සේ ඉදිපාද ගැන කොහොමද පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඉදිපාද සංයුක්තේ මුල් දේශනාව. මුල් දේශනාවලදී. හොඳයි. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ, අවසරයි. මේ ඒ භාගිතුන් වහන්සේගේ නිර්මල මිහිරි ශ්‍රී සද්ධර්මය භාගිතුන් වහන්සේගේ පිරිනම් පෑමෙන් අනතුරුව කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ ධර්මය සංගායනා කරද්දී රහතන් වහන්සේලා මේ ඉරිදිපාද ගැන සඳහන් දේශනා සංගායනා කළේ ඉදිපාද සංයුක්තය යටතේ. ඉදිපාද සංයුක්තය අපිට මුලින්ම ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන චාපාල වර්ගයේ අපාර කියන සූත්‍ර දේශනාව. මේ බුද්ධ දේශනාව භාගතුන් වහන්සේ සැවැත් නුවරදී තමයි මේ දේශනාව ගොඩක් කරලා තියෙන්නේ.
එතනදී පින්වත් ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඉරිදිපාදගෙන මේ විදිහට. චත්තාරෝ මේ භික්කවේ ඉදිපාදා පින්වත් මහණෙනි මේ ඉරිදිපාද හතරක් තියෙනවා. භාවිතා බහුලී කතා. භාවිත කරද්දී නැවත නැවත මේ ඉරිදිපාද පුරුදු කරද්දී අපාරා පාරංගමනාය සංවත්තන්ති කියලා. ඒ කියන්නේ මෙතරින් එතර වෙන්න උපකාර වෙනවා කියලා මේ ඉරිදිපාද හතර. පින්වත් ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ වදාළ මොනවා දේ හතර කත මේ චත්තාරෝ ඉද භික්කවේ භික්කු. පින්වත් මහණෙනි මේදී භික්ෂුවක් මේක තියෙන දිගට වචන ටිකක්. ඒ තමයි ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිපාද කියලා. ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතන් ඉදිපාදම් භාවේති. කියන්නේ ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. ඒ වගේම සමාධි චිත සමාධි ප්‍රධාන සංස්කාර කියලා කියන්නේ අපිට ඉස්සරහට මුණ ගැහෙන ස්වාමීන් වහන්සේ මේ සතර සම්යප්පදන වීරියමයි අපි කතා කළේ. ඒ විදිහට ඉදිපාදේ වඩනවා. ඒ විදිහටම ඉතුරු තුන සිස්තර වෙනවා ඡන්දේ වගේම මේ ඊට පස්සේ විශ්තනේ වීරිය සමාධි කියලා. වීරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිපාදේ කියලා. තුන්වෙනි එක තමයි පින්න සාමනස්ස මේ චිත්ත සමාධි. ඒ කියන්නේ අදිෂ්ඨානයේ සිත මුල් වෙලා හිත එක බව තියලා ප්‍රධාන සංස්කාර මේ අකුසල් බැහැර කරමින් කුසල උපදවමින් සතර සම්‍යක් ප්‍රධාන වීරිය යුතුව ඉරිදිපාදයක් දිනු කිරීම. හතරවෙනි එක අවසන් වශයෙන් සඳහන් වෙන්නේ වීමංසා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිපාදයේ කියලා. කියන්නේ විමසී මුල් වෙලා චිත සමාධිය ඇති කරගෙන අකුසල් බැහැර කරමින් කුසල් උපදවමින් ධර්ම මාර්ගය හැසිරීම එක ඉරිදිපාදයක්. ඉතින් භාගතුන් වහන්සේ මේ අපාර සූත්‍ර දේශනාදී පින්නස්සවන්නස වදාලේ මේ මෙතරින් ඊතර වෙලා මෙතර කියලා පින්නස් ස්වාමීන් වහන්සේ කියන්නේ සංසාරේ. එහෙමයි. මේ හේතුඵල ධම යුතු මේ සසර තමයි මෙතර. දැන් ආසීසෝ වාදී සූත්‍රවල මෙතර තියෙන බයසක ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නේ. එහෙමයි. තවර දාරුක්ඛන්දෝපම සූත්‍රයේ මතකයි මෙතරට ගොඩ ගහනවා කියන්නේ ආධ්‍යාත්මික ආයතන හයට ගොදුර වෙනවා. ඊතරට එතනනම් එතරට ගොඩ ගහනවා කියලා කියලා බාහිර ආයතන කියලා කියනවා. මෙතනනම් කෙලිම එතර කියලා කියන්නේ නිවන. ඔව් එහෙමයි සන්න. අර උදකූපම් පුද්ගල සූත්‍රයක කියන්නේ මේ වතුරේ ගිලිච්ච පුද්ගලයන් උපමා කරගෙන අන්න හරි එතර කරා පීනනනේ එතන අර එහා ගොඩටම ගිහිල්ලා ඉන්න කෙනාට තමයි තින්නෝ තලේ තිට්ටති බ්‍රාහ්මණෝ කියලා කියන්නේ. එහෙමයි. ඒ රාතන් වහන්සේ ඉදිපාද වැඩිම අපට මෙතනින් බය සහිත මෙතනින් ඊතර යෑම පිණිස පවතිනවා කියලා තමයි මේ ප්‍රථම දේශනාවේදී පැහැදිලි කරන්නේ. දැන් අපි අහනවා ගොඩක් කලාවට මෙතර ඊතර එන මේ දේශනා එනවා අපිට ආසීවන සූත්‍රයේ. එතකොට ඒ අර ජලපාරෙන් ඊතර ඔව් ගාතාව මතක් වෙනවා සන්නේ යස්ස පාරං අපාරං වා පාරා පාරං න විජ්ජති විතද්දරං විසංයුත්තං තමහං බ්‍රුමි බ්‍රාහ්මණං කිය. එහෙමයි. මෙතර කියන්නේ රහතන් වහන්සේට යස්ස පාරං අපාරං වා කියන්නේ මෙතරත් නැහැ. මෙතර එතනදී ආධ්‍යාත්මික ආයතනත් නැහැ. ඒ කෙරෙහි ඡන්දයක්, බාහිර ආයතන කෙරෙහි ඡන්දයක් නැහැ. ඊළඟට යස්ස පාරං අපාරං වා පාරා පාරං න විජ්ජති. මෙතරක් එතරක් එයාට දකින්න නැහැ. විතද්දරං විසංයුක්තං එයා මේ සියලු ශෝක තැවුල් වලින් කරදර වලින් නිදහස් වෙලා තමහම් බ්‍රුමි බ්‍රාහ්මණාන්නේ කෙනාට බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයා කියනවා කියන්නේ. එහෙමයි. අනේකම තමයි මෙතන කියන්නේ මේ විදියට මෙතරින් එතර වෙන්න ඒ උතුම් අරහත් බ්‍රාහ්මණෙක් වෙන්න අමාමා නිවන් සුව ලබා ගන්නට ඒකාන්තයෙන් උපකාර වෙනවා කියන මේ හතරක් වූ ඉරිදිපාද. ඉතින් මේ පළවෙනි සූත්‍ර දේශනාව ඒ විදිහට තමයි පින්නස්සන්න සඳහන් වෙන්නේ. ඊළඟට පින්න ස්වාමීන් වහන්සේ මේ තවත් සූත්‍ර බොහෝමයක් මුලින් මේ ඉරිදිපාද වල තියෙන වැදගත්කම ගැන පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අපිට මේ ඊළඟට මොන ගැහෙන සූත්‍රය ගැනත් පින්න ස්වාමීන් වහන්සේ අපිට හඳුන්වලා දුන්නොත් එහෙමයි. ඊළඟට කියන්නේ දැන් මේ සතර ඉරිදිපාද වැරදුනොත් එහෙම කෙනෙකුට එයාට වැරදිලා යන්නේ මේ දුක ගෙවන නිවන මඟ කියනවා. ඒ කියන්නේ දුක ගෙවන නිවන මඟ ආරෂ්ඨාංග මාර්ගය වැරදිලා යනවා කියනවා සතර ඉරිදිපාද වැරදුනොත්. විරද්ද කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ එහෙම වදාලා ස්වාමීන් වහන්සේ. ඒ වගේම භාගතුන් වහන්සේ වදාලා පින්න ස්වාමීන් වහන්සේ අරිය කියන සූත්‍ර දේශනාව ඊළඟට කරකේදී අවසරයි ස්වාමීන් වහන්සේ මේ වරදුණු සතර ඉරිදිපාද මේ නිවන් මඟ වර්ධනවා කියනවා වගේම හරි ගියොත් ආරද්දා එහෙමයි මේ නිවන් මාර්ගයේ ආරම්භන ලද්දේ කියලා හරියට පටන් ගන්න ලද්දේ කියලා දේශනා කරනවා. හරියට පටන් ගත්තේ දුක ගෙවන ආරෂ්ඨාංග මාර්ගයයි කියලා විරද සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාලා. එහෙමයි. එතකොට ඒ හරි වැරදුනොත් වැරදෙන්නේ නිවන් මඟ. ඉරිදිපද වැරදුනාම ඉරිදිපද හරියට කරගත්තොත් ඒ කරගන්නේ ඒ හරි නිවන් මඟ දුක ගෙවන
ආරෂ්ඨංග මාර්ගයේ සම්පූර්ණ වීමයි. කලාතුරකින් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා පැහැදිලි කරන උතුම් ප්‍රතිපදාවක් නේසන්නේ. ඒකාන්තේ මාර්ය න්‍යාය කියනවා මේ දුක ගෙවන භගතුනසේ වදාලේ අරියා නීයන්ති නීයානිකා නීයන්ති. ඔව්. තක්කරස සම්මා දුක්ඛක් හැයයි කියලා. සතර ප්‍රතිපද ගැන ආර්යෝ ඒකාන්තයෙන් දුක ගෙවන න්‍යාය ක්‍රමේ තමා කියනවා මේ මේ සතර ප්‍රතිපද බෝධිපාශ්‍ය ධර්ම 37ම වැඩෙනවා නේ මෙතනදී සවනස. එහෙමයි එහෙමයි. ඉතින් ඒ අරි සූත්‍රයේදී භාගතුනාංශ ඒ විදිහට දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්න සවනස නිබ්බිදා සූත්‍රය අපිට මුණ ගැහෙනවානේ. ඒක මම හිතන්නේ අවබෝධයෙන් එපා වීම ගැන. නිබ්බිදා අවබෝධයෙන් එපා වුණා කලකිරුණා මේ. ඒ සඳහා අපි අනුගමනය කරන ප්‍රතිපදාව හැටියට මේ ඉර්ධිපාද ගැන බුදුරණන්හස වදාතනවා. එතනදී තියෙන්නේ මේ ඒකාන්ත දැන් ඉර්ධිපාද හතර හොඳට දිනු කරද්දි ඒකාන්තයෙන්ම ඒකාන්ත නිබ්බිදා ඒකාන්තයෙන්ම කලකිරෙන්න එපා වෙන්න උපකාරණා කියලා මේ අපිට වචන හරි වැදගත් වෙන කියන්නේ බුදුරජාන් වහන්සේ මේ නිසක භාවය ඇති කරන ශ්‍රාවකයාතුළු බුදුරජාන් වහන්සේ අර අපි මුලින් සඳහන් කළ අභිඥායි දේශිත බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ විශිෂ්ට ඥානෙන් දේශනා කරලා තියෙනවා. හේතු සහිතවම දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රාතිහාර සහිතවම දේශනා කරලා තියෙනවා. මේ බුදු ධර්මයක් කියලා අපිට චිත්ත ප්‍රසාදයටපත් වෙන්න පුළුවන් නේද? එහෙමයි සනස. දැන් අපි අර ධම්සක්පදන් සූත්‍රයේදී අපිට ඇහෙන්නේ නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය මේ නිබ්බානාය සංවත්තති කියලා. මෙතනදී කියන ඒ විදිහට මේ ඉර්ධිපාද දියුණු කරන කෙනා ඒකාන්ත නිබ්බිදාය, විරාගාය, නොයල්ම පිනිස නිරෝධාය, එල්ම නිරුද්ධ වීම පිනිස, උපසමාය කියන්නේ කෙලෙස් සංසිඳ වීම පිනිස, අභිඥාය කියන විශිෂ්ට ඥාණයට සම්බෝධාය චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස නිබ්බානාය සංවත්තන්ති. අමහම්ම නිවන පිණිස ඒකාන්තයෙන් පවතිනවා කියලා මේ ඉර්ධිපාද හත මොනවාදේ? ඡන්ද, විරිය, චිත්ත, සම විමර්ශා කියන ඉර්ධිපාද. එතන තියෙනවා මේ එකතුලා තියෙනවා ඡන්ද, සමාධි ප්‍රදාන. හැම ඉර්ධිපාදයකටම මේ විදිහට තියෙන අපිට ඉස්සරහට දැනගන්න පුළුවන් මේ විස්තර වශයෙන් මේ පදින් පදේ නිසා. එහෙමයි. ඊට පස්සේ අපිට මොන ගැහෙන පදේශ සූත්‍රය. ඒ වගේම සමන්ත සූත්‍රය අපිට මේ දෙකම එකවර කතා කරන්න පුළුවන්. දැන් පදේශ කියන්නේ පෙදේශක් කියන්නේ කොටසක් කියන්නේ කොටසක්. සමත්ත කියලා කියන්නේ ඔක්කොම කියන එක. නැහැ ඉරිදි ප්‍රාතිහාරය වලින් කොටසක් කරන්නත් සමෙන්නාස උපකාරම් උනේ අතීතයේ වේවා. නැත්නම් අනාගතයේ වේවා මේ වර්තමානයේ ඉන්න කෙනෙකුට වේවා. ඉරිදි ප්‍රාතිහාරය දැක්වීම. එහෙමයි. කොටස් ඉරිදි ප්‍රාතිහාරයෙන් කොටසක් හරි දක්වන්න උපකාර වෙන්නේ මේ සතර ඉරිදිපාද වැඩිමමයි, දිනු කිරීමමයි කියලා මේ පදේශ සූත්‍රයේදී භාගතුනාසේ වදාළේ. දැන් සාන්නස මේ ඉර්ධිපාද වල වැදගත්කම අපිට ඉස්සරහට මේ මොන ගෙහෙනවා. මේ ඉර්ධිප්‍රාතිහාර්ය පානක දැන් බොහෝ දෙනා ලෝකෙ හිතාගෙන ඉන්නේ රහත් වුණොත් අනිවාර්යයෙන් ඉර්ධිපාද හරි පාන්න ඕනේ කියලා නේ. ඉතින් ඒ මුල් කරගෙන මේ එහෙම නැහැ. සිළු රාතන් වහන්සේ ඉර්ධිප්‍රාතිහාර්ය පාන්නේ නැහැ. පාන්නේ නැහැ. ඒ වගේම මේ සාමාන්‍ය ලෝක විද්‍යාවන් තියෙනවනේ ගණිකා මොකද්ද මණිකා නේද? මණිකා ඒ විදිහට ඒ කාලෙත් තිබිලා තියෙනවා විවිධ විද්‍යාවන් මේ හාස්කම් කරපු දෙයක්. ඒ වෙනම එකක්. මේ කියන්නේ මේ ධර්ම මාර්ගය තුළ මේ ඉරුදි විද ඥානෙ උපදවා ගැනීම ගැන. ඒක තියෙන්නේ මේ මේ දුකෙන් ආසවක්ක ඥානෙ දක්වා යන සම්පන්න. ඉතින් ඊළඟට ඒ සමත සූත්‍රයේදී වදාළෙත් භාග්‍යවතුන් වහන්සේ අතීත වේවා වර්තමාන අනාගත මේ සියලු අය යම් කිසි ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් සියලු ඉරුදිපාති ආහාරය පෑවද ඒ හැම දෙනාම මේ හතරක් වූ ඉර්ධිපාද දියුණු කළා කියලා. එතකොට මහා ඉර්ධිමත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර පින්ඩවල භාරද්වාජ මහරහතන් වහන්සේ මේ අර ගජගහන වර්ධක වෙතිව පරවදයක් උඩ අහසට අරන් ගියා කියලා තියෙනවා නේද? ඒ සියලු ඉර්ධිපාද අතීතයේ යමෙක් අර සඳුන් පාත්‍රයේ අහසින් ගිහිල්ලා ගත්තා. ඉතින් මේ වගේ මේ අපිට බුදු දේශනා පුරාවට මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ඉර්ධිප්‍රාතිහාරයන් ගැන දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ ශ්‍රාවකයන්ගේ අසිරිමත් ඉර්ධිප්‍රාතිහාරයන් ගැන දැනගන්න ලැබෙනවා. මේ සෑම දෙයක්ම යම් සමහර ශ්‍රාවකයෙකුට මේක කොටසක් ලැබෙන්න පුළුවන්. එහෙමයි. මේක කියන්නේ නේසන්න. සමහර ශ්‍රාවකෙක් මේක දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි ඉර්ධිබල්ලාභින්ගෙන් අග්‍රමුණේ. එහෙමයි. මේ විදිහට සම්පූර්ණයෙන් මේ ඉර්ධි උපදව ගන්නත් එහෙමයි. අතීතයේ පුළුවන් වුණා නම් ඒ මේ ඉර්ධිපාද වඩලා කියලා. ඒ වර්තමානයේ පුළුවන් වෙනවා නම් මේ ඉර්ධිපාද වඩලා අනාගතයේ යමෙක් පුරුදු කර ගන්නවා නම් ඒත් ඉර්ධිපාද වඩලා. ඉතින් අද කාලේ අපිට මේ ඉර්ධි ප්‍රාතිහාර්ය පානය දැක ගන්න නැත්තේ මේ ඉර්ධිපාද නැති වීමෙම. මේ අඩුවක් නේ සන්නස්. එහෙමයි. එහෙමයි. ඒ ධර්ම මාර්ගයේ අකණ්ඩව ඒ මේ දීපුදා ධර්මයේ හැසිරුණු පිරිසගේ
කැඩීමක් දක්න ලැබුණ නිසා තීතේ ඒක ආප උපදවා ගන්න තියෙන දුෂ්කරතාවේ තමයි කියන්නේ. නමුත් නිර්මල ධර්මයේ අපිට මේ විදිහට හරි ස්වාමීන් වහන්සේ අහලා හිත පහදවා ගන්න පින්බලෙන් අනාගතයේ කෙනෙකුට උපකාර වෙනවා මේ මාර්ගේ නිවැරදිව යන්න. ඉතින් ඒකයි මෙතන තියෙන වටිනාකම. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපිට භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මයේ දායාද වුණා. අපිට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා ඒ ධර්මයේ කතා කරමින් සාකච්ඡා කරමින් අසිරිමත් ඒ නිර්මල ධර්මය ගැන හිත පහදවාගෙන ඒ පුණ්‍ය බලය උපදවා ගන්න සම්මස. එහෙම. වෙන සාන ශ්‍රීලඟට බික්කු සූත්‍රය අරහන්ත සූත්‍රය කියලා මේ සූත්‍ර දෙකක් ගැන විස්තර වෙනවා. ඒක පැහැදිලි කරලා දුන්නොත් අපිට. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ වදාළේ යේහිකේච බික්කවේ අතීත මද්ධානම් බික්කු. අතීතයේ බික්සුවක් ආසවානංකය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ආශ්‍රව නැති මේ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය දිත්තේව ධම්මේ සයං අවිඤ්ඤා සච්චිකත්ත උපසම්පජ්ජ විහෙරින්සු. අතීතයේ යම්කිසි කෙනෙක් ඒ ජීවිතයේදීම තමන් උපදවාගත් ඥාණයෙන් මේ ආශ්‍රව චේකලාදී සම්දිත්තික ධමන්නේ මේ කියන්නේ සම්දිත්තික ධමක්. අතීතයේ යම්කිසි කෙනෙක් අරහත් වෙටපත් වුණාද? ඒ කියන්නේ ආශ්‍රව චේකලාද? ඒ සියලු රහතන් වහන්සේලා මේ ඍද්ධිපාද වඩපු අය කියලායි දේශනා කරන්නේ. ඒක අනාගතයේ යම්කිසි කෙනෙක් ආශ්‍රව ක්ෂය කරනවා. ඒතර මේ කියන්නේ ආසවක්ඛේ ඥාණය ගැන. අරහත්ත්වය ගැන. අරහත්ත්වය. අරහත්ත්වයට පත්වන දේ හැම දිනාම. එතකොට අර මුලින් සෝත්‍රයේ තිබ්බේ ඊර්දි ප්‍රාතිහාර්ය. මෙතන දැන් විස්තර කරනවා අරහත්ත්වය. එහෙමයි. සමහරට අරහත්ත්වයට පත්වෙනවා ඊර්දි ප්‍රාතිහාර්ය නැතුව. එහෙමයි. එතකොට ඒ අරහත්ත්වේ සාක්ෂාත් කිරීම පිණිසත් හේතු වෙන්නේ මේ ඊර්දිපාද වැඩිමමයි. මොකද දැන් අර කැමැත්ත මුල් වෙලා, වීරිය මුල් වෙලා මේ චිත්ත සමාධි උපදවාගෙන මේ අකුසල් බැහැර කරමින් කුසල් උපදවමින් මාර්ගය හැසිරෙනවානේ. එතකොට අතීතයේ රහත්න් වහන්සේලා බිහි වුණෙත් මේ විදිහට. අනාගතයේ යම්කිසි කෙනෙක් රහත් වෙන්න ඉන්නවද? ඒ අයට රහත් වෙන්න තියෙන්නේ මේ විදිහට ඍද්ධිපාද වඩලා කියනවා. වර්තමානයේ යම්කිසි කෙනෙක් අරහත්ත්වයටපත් වෙනවද? ඒ සිල් දෙනා මේ ආසවක්ඛේ ඥානය ලබා ගන්න, සියලු කෙලෙස් දුරු කරන්නේ ඍද්ධිපාද දිනු කිරීමෙන් කියලා කියනවා. ඒත් එක්ක බෝධිපාශී ධර්ම 37න් වැඩෙනවනේ වෙන ස්වාමීන් වහන්සේ. එහෙම. ඒ වගේම සංසාරහන්ත සූත්‍රයේ මේ ගැනම නේද සඳහන් වෙන්නේ? එහෙමයි. අරහන්ත සූත්‍රයේ පින්නස් ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ කාලේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ මේ තනියම හොයාගත්තා මේක වෙන්න පුළුවන් කියලා හොයාගෙන ඉතින් අර අතීත සම්බුදු සසුන් තුළ ධර්මයේ හැසිරිලා ධර්මයේ ප්‍රගුණ කරලා ඇති කරගත්ත ඒ අසිරිමත් පුණ්‍ය බලයෙන් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබන ජීවිතයේදී තමන් වහන්සේ විසින්ම සම්බුදු ඥාණයෙන් මේවා මතක් කරලා උපදවාගෙන දියුණු කරන. ඉතින් මේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගති ඉද්ධිපාදයත්, විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගති ඉද්ධිපාදයත්, ඒ වගේම පින්නස් සම්මිනස් චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගති ඉද්ධිපාදයත්, හතරවෙනි එක විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගති ඉද්ධිපාදයත් කියන ඉද්ධිපාද හතරම භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ වශයෙන් සම්පූර්ණ කළ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ඉමේකෝ බික්කවේ චත්තාරෝ ඉද්ධිපාදා මේ හතරක් විරදිපාද ඉමේ සංකෝ බික්කවේ චතුන්නම් ඉද්ධිපාදානම් භාවිතත්තා බහුලීකතත් භාගතුනාසෙත් මේක භාවිත කළා බහුල වශයෙන් ඉස්සරෝ මේ ලෝකේ වැඩුවේ බුදුරජාණන් වහන්සේ මේ කල්පේ මේ කාලේ එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියන්න සම්මා සම්බුද්ධ නාමයෙන් හඳුන්වන්න එක කාරණාව තමයි මේ සතර ඉද්ධිපාද ධර්මයන් බහුල වසෙන් වඩලා පුරුදු කරලා තිබීම. ඒක තමයි මේකේ තියෙන්නේ. භවිතත්තා බහුලීක දත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති උච්චති කියලා දේශනා කරනවා. එහෙමයි. ඒ නිසා තථාගතයන් වහන්සේට අරහත් සම්මා සම්බුද්ධයි කියලා කියනවා කියන. මොකද මේ සතර ඍද්ධිපාද දියුණු කළ නිසා බහුල කළ නිසා කියලා. සානසේ. එහෙම විදිය විස්තර. ඒතකොට සානසේ බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්ව ඥානේ ඒ ස්වයම්භූ ඥානේ සර්වඥතා ඥානේ ඇති කරගත් ආකාරය ගැන ඊළඟ සූත්‍රය හරි ලස්සනට තියෙනවා නේද? ඒකේ තියෙන්නේ ඒක ඥාන සූත්‍රයේ වශයෙන් සඳහන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළා මේ ඍද්ධිපාද හතර ගැන මෙහෙම තේරුම් ගත කියනවා. අයං ඡන්ද සමාධි. මේක තමයි කැමැත්ත මුල්හරක සමාධිය යුතු ප්‍රධාන සංස්කාර. කුසල් දියුණු කරමින් අකුසල් බැහැර කරමින් ගත්ත ඍද්ධිපාද කියලා අඳුනගත්ත කියනවා. ඒකේ තියෙන්නේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. කලින් කයින් අතහලා නැහනේ. දවසක් පැතුම් සෝත්‍රය. එහෙමයි සනත්. ඒ වගේ චතුරාර්ය සත්‍ය ගැනත් තියෙන පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා. ඒ විදිහට මේ ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සම්මානක දීපාදය ගැනත් කලින් නොයසු විරු දහම් ධර්මයේ ගැන චක්කුමුදපාදි. දහමස පාලුණා චක්කුමුදපාදි ඥානංගුදපාදි
පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි කියලා. ධම්මස ඥානය ප්‍රඥාව විද්‍යාව පාවනා කියන මේ ඡන්ද සමාධි ප්‍රදාන ඒ ඉදිපාදයයි කියලා සංකාර ඉදිපාදයයි. ඒ වගේම ඊළඟට කල්පනා වුණා කියන වැටුණා කියනවා මේ ඉදිපාදයේ භාවේ තබ්බෝති. දිනු කරන්න ඕනා කියලා. යම් වෙලාවක දිනු කරලා අවසන් වුණාද ඊට පස්සේ වැටුණා කියන භාවිත භාවිත කළා මේක සම්පූර්ණ කළා කියලා. ඒ විදිහට ආකාර තුනකින් ඡන්දේ මුල් කරගත් ඉදිපාදේ සම්පූර්ණ කළා කියලා මේ බෝධිසත්ත්වයන් වහන්සේ කාලින්දම්ම වැටුණා කියනවා. ඒ විදිහෙන් පින්නත් ස්වාමීන් වහන්සේ වීරිය ගැන සඳහන් වෙනවා. වීරිය ඉදිපාදේ ගැන. ඒ වගේම චිත්ත ඉදිපාදේ ගැනත් ඒ වගේම විමාංශා ඉදිපාදේ ගැන සඳහන් වෙනවා. මුලින්ම මේ ඉදිපාද තුන ඉදිපාද වශයෙන් අඳුනගත්තා කියලා. දැන් අපිට ඉස්සරහට බුදුරජාණන් වහන්සේ කොහොමද ඒ අවබෝධ කරගත්තේ කියලා මොන ගැහෙනවා සාහනසනේ. ඊට පස්සේ මේ ඉදිපාද දියුණු කළ යුතුයි කියලා දෙවෙනි ඥානෙ. දියුණු කළ වැඩි යුතුයි. පළවෙනි ඥානෙ මේ ඉදිපාද කියලා අඳුනගත්තා. දෙවෙනි ඥානෙ ඉදිපාද වැඩි යුතුයි කියලා. භාවේතබ්බෝති. ඊට පස්සේ යම් වෙලාවක ඉදිපාද වඩලා අවසන් කළාද ඒක තේරුම් ගත්තා. දැන් ඉදිපාද සම්පූර්ණ කළා කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ මතට භාවිතෝති කියලා. එතකොට පින්න ස්වාමීන් වහන්සේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා මේ සතර ඉර්ධිපාදයන් ඡන්ද ඊට පස්සේ වීරිය චිත්ත වීමංසා කියන ඉර්ධිපාදයන් මනාකොටම අවබෝධ කරගෙන විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂකොටම අවබෝධ කරගෙන ගුරුවරගේ උපකාරයකින් තොරව ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගෙන අපිට මේක දේශනා කරන්නේ මේක වඩන්න ඔබටත් අරහත්ත්වයේ පිණිස මෙතනින් එතර වීම පිණිස මේක උපකාරී වෙනවා. ඊට පස්සේ ඔබට ඉර්ධි ප්‍රාතිහාර වල කොටසක් උපදව ගන්න ඕන නම් ඒ සඳහා සම්පූර්ණ ඉර්ධි පාද උපදව ගන්න ඕන නම් ඒ සඳහා ආශ්‍රවයන් ශේ කරලා අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේම තමන්ගේ විශිෂ්ට ඥානෙන් සුඛී ඥානෙන් අවබෝධ කරලා ප්‍රකාශ කරනවා නම් ඒ සඳහාත් ඔබ මේ හතරක් වූ ඉර්ධි පාදයන් තමයි වඩන්න ඕනේ කියලා. එහෙමයි. මේ අපි සූත්‍ර දේශනා කීපයක්ම අද පින්වස්සනස කතා කළා. ඒ වගේ අපිට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙනයි සියල්ල අවබෝධ කරගෙනයි කියන එක ගැන අපිට චිත්ත ප්‍රසාදේ වැඩ වඩාත් ඇති කරගෙන අපිට මේ උතුම් ඉර්ධි පාදයන් අපේ ජීවිත තුළත් පුරුදු කරගන්න අපිට අදිෂ්ඨාන කරගන්න පුළුවන්. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් අපිට අද මේ ඉර්ධි පාද සංයුක්තේ උතුම් දේශනා කීපයක්ම පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි මේ උතුම් දහම් සාකච්ඡාවෙන් රැස් කරගන්න යෙදුණු උදාර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපිට මේ උතුම් ධර්මයේ මේ ආකාරයෙන් පිරිසිදුව පිවිතුරුව කතා කරන්න ඉගෙන ගන්න හිත පහදවා ගන්න අපිට කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ඒ වගේම අනිකුත් මහමෝනාවාසී ලක්වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම පින් කැමැති දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී පවත්වාගෙන යෑමට තම ධනේ ශ්‍රමයේ කාලයේ කැප කරන සෑම සිළු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් අප හැම දෙනාටත් මේ සතරක් වූ ඉර්ධි පාදයන් වඩාගෙන මෙතර නම් වූ මේ බේකරු සසරින් එතර වීම පිණිසම අපට මේ උතුම් ධර්මදේශන සාකච්ඡාව මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.